ශ්‍රී ලංකාවේ ඩෙංගු ඉතාම දරුණු තත්ත්වයට පත් වුණා 2011-12 වසරවල. ඒ සඳහා අවශ්‍ය කරන පර්යේෂණ අපි ඒ වෙනකොටත් කාලාතිසි කරලා තිබ්බා. ඉතින් අපි ඉතාම අඩු පහසුකම් යටතේ තමයි ඒ කාලේ පර්යේෂණ කරමින් ගියේ. 2012 දී ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය කැබිනට් පත්‍රිකාවකින් අනුමත කරල ඉවරලා ඩෙංගු පර්යේෂණ ආයතනය අපිට ලබා දුන්නා. ඉතින් ඒ ඉතැන් පටන් මේ පහුගිය වසර 6 පුරාවට අපි විවිධාකාර මට්ටමේ පර්යේෂණ සිදු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මහාචාර්ය නිලික මලවිගේ සම්බන්ධයෙන් අපි ලබාගත් ප්‍රතිඵල ගැන මේට වඩා වැඩිපුර කතා කරයි. ඩෙංගු වෛරසය ශරීරගත වුණාම ඇත්තටම රක්තපාත කියන දරුණු තත්ත්වයට පත් වෙන්නේ 10%ක් විතර සුළු ප්‍රමාණයකට. ඒ කියන්නේ 90%කට විතර ඩෙංගු වෛරසය ශරීරගත වුණාම එච්චර අමාරු තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. සමහර අයට කිසිම රෝග ලක්ෂණ තත්ත්වයක් පත් වෙන්නේ නැහැ. ඒතකොට මේ ඩෙංගු රක්තපාතය කියන දරුණු රෝගයේ තත්ත්වයට ප්‍රධානම හේතුව රුධිර වාහිනී වලින් තරලය කාන්දු වීම නිසා. ඒතකොට අපේ මුල් පරීක්ෂණයක් විදිහට අපි ඔක්කොම ලොකු කණ්ඩායමක් ඉන්නවා. අපි කරේ මේ රුධිරය කාන්දු වීමට හේතු වන ප්‍රධාන සංඝටකයේ ඉස්සෙල්ලාම අඳුරගන්න එක. ඒතකොට අපි මේ සංඝටකයේ අඳුරගත්තා 2014-2015 වසරවල කරපු පර්යේෂණ වලින්. ඊට පස්සේ අපි මුල් පියවරක් විදිහට ඒකට ලෝකයේ ඒ සංඝටකය බ්ලොක් කරන ඖෂධයක් තියෙනවා. ඒක අපි පළවෙන පියවර ඒ ඖෂධය අත්හදා බැලුවා කොළඹ උණරෝහලේ. ඒ පළවෙන අදියර සාර්ථක වෙච්ච හින්දා අපි මේ දවස්වල ඇත්තටම දෙවැනි අදියරය කරගෙන යනවා. ඒ බේත තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා. ඩෙංගු ගොඩක්ම දරුණු රෝග තත්ත්වයට පත් වෙන්නේ 10%කට වගේ සුළු පිරිසක්. ඒ කියන්නේ 90%කට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන අපි අඳුනගත්තොත් එහෙම ඒ 10%කට අමාරු වෙන හේතු සහ අනිත් 90%ට එහෙම බරපතල රෝග තත්ත්වයට පත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක අපිට එන්නත් වැඩිදුරටත් දියුණු කිරීම සහ ඊට ඖෂධ හොයා ගැනීමට උපකාර වෙනවා. ඒතර අපි කරපු වැඩේ ප්‍රතිදේහ මොකක් හරි වෛරසයක් ඇඟට ඇතුළු වුණාම ඒකට විරුද්ධව ප්‍රතිදේහ හදනවා. එතකොට අපි ඒ ප්‍රතිදේහ වල වෙනස්කම් බැලුවා ඩෙංගු හැදිලා ගොඩක් ආසාදිත තත්ත්වයට පත් වෙන අය සහ එච්චර අමාරු වෙන්නේ නැති අය අතර. එතකොට ඒ NS1 කියන පරීක්ෂණය උගලන් දන්නවා ඇති ඩෙංගු අඳුනා ගැනීමට කරනවා NS1 කියන පරීක්ෂණය. ඒකෙන් අපි බලන්නේ ඩෙංගු වල තියෙන ප්‍රෝටීන් එකක් NS1 කියලා. ඒ ප්‍රෝටීනයට විරුද්ධ ප්‍රතිදේහ ඇඟේ හැදෙන්නේ කොහොමද කියන එක අපි ලෝකයේ මුල්වරටම අධ්‍යයනය කරා. ඒ ඔක්කොම පර්යේෂණ සිදු කරේ අපේ විශ්වවිද්‍යාලයේ රසායනගාරවල. එතකොට අපිට සන්තෝෂයි කියන්නේ අපිට දැනගන්න ලැබුණා ඒ NS1 වලට විරුද්ධව හැදෙන ප්‍රතිදේහ ඩෙංගු බරපතල වෙන අයගේ සහ ඇත්තටම බරපතල නැතුව ඒ කියන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න නැති අයගේ ලොකු වෙනසක් තියෙනවා. ඒතර ඇත්තටම මොකක් හරි එන්නතක් හදනවා නම් ඒ NS1 ප්‍රතිදේහ හැදෙන්න ඕනේ අර ඩෙංගු හැදිලා අමාරු වෙන්නේ නැති අයගේ ඒ ප්‍රතිදේහ හැදෙන විදියට. ඒතර මේක ලෝකේ නව සොයා ගැනීමක්. ඒකින්ද නේචර් කමියුනිකේෂන්ස් කියන ඒ සංගරාවේ අපේ ඒ පර්යේෂණ විස්තර ඔක්කොම පළ වුණා. නව අලුතෙන්ම සොයා ගැනීමේදී සියලුම පරීක්ෂණ අපේ විද්‍යාගාර තුළ තමයි සිදු කරේ. ඉතින් අපේ විද්‍යාගාර ඒ තරම් ඉහළ මට්ටමටම දියුණු කරලා තියෙනවා අපේ විශ්වවිද්‍යාල තුළ විශේෂයෙන් උපකරණතුමාගේ මැදිහත් වීමෙන්. දැන් ඉතාම නවීන පන්නේ උපකරණ පර්යේෂණ සඳහා අවශ්‍ය කරන සියලුම වර්ගයේ උපකරණ අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි පර්යේෂණ මේ වගේ නව සොයා ගැනීම වලට යොමු වෙන්නේ එම ලබා දීපු මඟපෙන්වීම සහ අපිට අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන ඉතාමත්ම වැදගත් වුණා.